විවිධත්වය අපි හැම කෙනෙක්ම දකින දෙයක්. හැම තැනකම ඒ විවිධත්වය තියෙනවා. ඒ වෙනස් වීම නිසා ලෝකේ වෙනස් වෙන හැම දෙයක් අතරම නොවෙනස් වෙන එකම දෙයක් වෙනස් වීම. මේ ඉන්නේ ඒ වෙනස් වීම හමුවේ එකී වෙනස් වීම වලට කෙසේ හෝ මුහුණ දෙන්න දරුවෙක්. ස්වභාවය අපිට වඩා ගොඩක් වෙනස්. හැම පාට මුහුණේ ස්වභාවය හැසිරීම ඔව් ඒ ගොඩක් දේ අපිට වඩා වෙනස්. ඒ නිසාම මගතොට ඇවිදින මේ දරුවා දිහා බොහෝ දිනක් බැලුවේ සතෙක් දිහා බලනවා වගේ. ඒත් සතුන්ටත් ගරුසරු ඇතිව සලකන සමාජයක මිනිසෙක් වුණ මේ දරුවා සතෙක් ලෙසත් මිනිසෙක් ලෙසත් කොන් වුණා. සමාජයේ විවිධ මිනිසුන් හමුවේ මේ විවිධත්වය දරා ගන්න ඒ දරුවට සිදු වුණා. ඔහු මේ දේවල් කොහොම විඳ දරා ගන්නද? ඒත් අත්හැරගිය සමාජයක ළඟ සිටින එකම සෙනෙහස අම්මගේ සෙනෙහස හැම තැනකදීම වගේ මේ දරුවා අත්හැරගියේ නැහැ. අපි කලින් කිව්වා සමාජයේ විවිධයි කියලා. ඒ නිසාම අර විවිධ මිනිස්සු අතරේ යහපත් විවිධත්වයක් ඇති මිනිස්සු කීපයක් ඉතිරි වුණා. ඒ මිනිස්සු මේ දරුවා කොන් කරනවා වෙනුවට දරුවා එක්ක එකතු වුණා. අම්මගේ අත් නොහැරි දරුවට යාළුවෙක් එකතු වුණා. කන්න බොන්න රස ආහාර ලැබුණා. වෙනසක් නැතුවම ඉන්න හිටින්න ලස්සන ගෙයක් මේ දරුවට ලැබුණා. පළමු වතාවට වටිනා වාහනයක යන අත්දැකීමක්. ඔව් මේ හැමදේම ලැබුණා. ඒත් අනෙක් විවිධත්වය මේ දරුවා කොන් කරා. ඒ මිනිස්සු දිගින් දිගටම මේ දරුවට හිරිහැර කළා. සමහර යහළුවන් කියන අය මේ දරුවට නොගැලපෙන විහිළු කළා. මොකක් හරි වැඩක් කරන්න ගියාම ගමේ අය දරුවට විහිළු කළා. දරුවගේ අම්මා කවදාවත් කිසිම හේතුවකටවත් දරුවත් නොහැරපු දරුවගේ අම්මා දරුවට පාඩුවේ ඉන්න දෙන්න කියලා කීප විටක්ම හැම කෙනෙක්ගෙන්ම අයද සිටියා. මේ හැම තැනකදීම ඉස්මතු වුණ කාරණා කිහිපයක් තිබුණා. ඔබටත් ඒ කාරණා සිහිපත් වන්නට ඇති. ඒ සමාජයේ දෝෂාරෝපණය කරද්දී අවමන් කරද්දී හැර නොකිය එකම සෙනෙහස අම්මගේ සෙනෙහස එහි අරුමය. ඒ වගේම මෙවන් දරුවන් කොන් නොකළ උගත් මිනිස්සු කවදාවත් ලස්සන කැත විදියට උගත් නූගත් විදියට මොන විදියකටවත් තව කෙනෙක් තවත් කෙනෙක් එක්ක සසඳලා කොන් කරන්න එපා. විශේෂයෙන් දරුවන් අසාමාන්‍යකම් වෙනස් වීම ලෝකයේ තිබීම සාමාන්‍යයි. සමහර දේවල් කර්මානුරූපව සකස් වෙලා. ඒ නිසා මේ අත්දැකීම් හෙට ඔබටත් උරුම වෙන්න පුළුවන්. ඒ අපි කලින් කිව් වෙනස් වීම නිසා. අවසානයේ අපිට කියන්න තවත් දෙයක් තියෙනවා. මේ නිසතෙක් අසාමාන්‍ය කෙනෙක්. අපිට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. ඔව් ඒ සිතුවිලි ඔබටත් එනව නම් ඔබත් අසාමාන්‍ය වෙන්න පුළුවන්. ලස්සන කැත මේ ලෝකේ කොහෙන්ද? ලස්සන කැත තියෙන්නේ අපේ හදවත්වල විතරයි. මේ ඉන්නේ සතෙක් අසාමාන්‍ය කෙනෙක්. අපිට වඩා ගොඩක් වෙනස් කෙනෙක් නෙවෙයි. අපි වගේම කෙනෙක්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ ඔබන්න.